මම පැහැදිලිව කියන්නට ඕන පැහැදිලිවම අපේ රටේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදු වෙලා තිබෙනවා. ඒක තමයි තිත් ඇත්ත. හැබැයි මේ මූල්‍ය අක්‍රමිකතා සොයා බලලා ඒකට කියනවා ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් කියලා. අහිමි වුණු සම්පත් දේපල රිකවර් කරන වැඩසටහනකට ස්ටාර් ස්ටාර් ඉනිෂියේටිව් එක. ඒක ක්‍රියාත්මක කරන්නට ඕන. ඉතින් පැහැදිලිවම අපි දන්නවා මම පොඩි නිදසුනක් කියන්නම්. 2015 ජනාධිපතිවරණයට පෙර ඔබතුමා අහලා ඇති ඒක ගැන සොයලා බලන්න. එක්තරා වාරි යෝජනා ක්‍රමයකට වෙන් කරපු මුදලින් ඔය නිල්වලා ප්‍රොජෙක්ට් එකනේ කියන්නේ. ඔව් කිං නිල්වලා කියලා කිව්ව එකට. ඒ නිල්වලා ප්‍රොජෙක්ට් එක ගින් නිල්වලා ප්‍රොජෙක්ට් එකේ ඒ සිදුණු අක්‍රමිකතා පිළිබඳව සහ තවත් අක්‍රමිකතා රැසක් පිළිබඳව ඒවා ගැන සොයා බලන්නට වෙනමම දූෂණ විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඔබතුමා මෙන්න මේ නමුත් අවසානයේ මොකක්ද වුනේ? අවසානයේ දූෂණය හොයා බලන්නට වරමක් ලැබපු ආණ්ඩුවේ සමහර කොටස් සහ ඒ දූෂිත ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරපු කණ්ඩායම් අතර යම්කිසි අවබෝධතාවයක් ඇති කරගෙන ඩීල් එකක් බොහෝ දුරට ඒක වෙන්න පුළුවන්. එහෙනම් උත්තර දෙන්න. 2000 චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, චාටර්ඩ් අකවුන්ටන්ට්ස් ලගේ හමුවේදී කියනවා රනිල් චන්ද්‍රිකා කුමාරතුංග මම මගේ ඇස් දෙකෙන් දැක්කා කියමින් අහන රනිල් වික්‍රමසිංහගෙන් යෝ ගවර්න්මන්ට් ඔබේ ආණ්ඩුව යටතේ මම ඇස් දෙකෙන් දැක්කා තරු නායකයෙක්ගේ ප්‍රබල නායකයෙක්ගේ තරුණයෙක්ගේ පුතෙක්ගේ account එක ඩොලර් මිලියනයක් ඩුබායි වල. මෙහෙන් FCID එකේ හිට ගියා. ඔක්කොම චෙක් කරා. මමගේ S2 එකෙන් දැක්කා. මයි ඕන්ලයින් එමයි කියන්නේ. නමුත් බැරි වුණා. ඇයි බැරි වුනේ? බැරි වුනේ ඔරිජිනල්ස් තිබුණේ නැහැ බෑන්ක් ડોකියුමන්ට්ස් වල කියලා කියන්නේ. ඔබතුමා දන්නව ඇති. ඔබතුමා ඒ කාලේ සංස්කෘතික ඇමතිවරයා 2015 ආණ්ඩුවේ. 2015 ආණ්ඩුවේ මමත් කැබිනට් එකේ හිටියා. ඔව්. කාගෙද මේ account එක? හැබැයි මොකද හැබැයි මම එක දෙයක් කියන්නට ඕන. ඒ දූෂණ ක්‍රියාදාමයන් සොයා බැලීමේ ක්‍රියාවලිය තන්ත දූෂිතයි. දූෂණ විරෝධී කමිටුවද කියන්නේ? ඔව් දූෂණ විරෝධී කමිටුවේ සියලු දෙනාම නොඋනත් සමහරු විවිධ බලපෑම් තුල ඇත්ත වශයෙන්ම අර වැඩේ ෂේප් කරගන්නට ඩීල් ගහගත්තා. ඒක හොරු ආරක්ෂා කරන්නේ. ඒක ඉතින් බොහොම පැහැදිලිනේ. ඒක මංගල සමරීරම ඇතුළත් බොහොම විවෘතවම කිව්වනේ. ඒ දූෂණ ක්‍රියාවලියන් සොයා බලන්නට ලොකු උනන්දුවක් දක්වපු පුද්ගලෙක් හැටියට. ඉතින් මම කියන්නේ බොහොම පැහැදිලිව මේ රටේ ජාතික සම්පත ජාතික දේපල මංකොල්ල කාපු යුගයක් තිබුණා. හැබැයි ඒව ගැන හොයලා බලන්නට ඕන. හොයලා බලනෝ විතරක් නෙමෙයි. ඒවට නීතිමය ක්‍රියාමාර්ග ගන්නෝ විතරක් නෙමෙයි. වැදගත්ම දේ තමයි ඒව රීපැට්‍රියේට් කරගන්නට ඕන. ඒව නැවතත්වරක් ඔය ස්ටාර් ඉනිෂියේටිව් වැනි වැඩසටහන් හරහා මම ඔබතුමාට කියන්න කැමති සමගි ජන බලවේගය ඔය ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි වැඩසටහනක් පිළිබඳව අපි අර්ථ වශයෙන්ම පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී පනතකුත් ඉදිරිපත් කළා තිබෙනවා. මගේ මතකෙන් මම කියන්නේ එරාන් වික්‍රමරත්න මැතිතුමා. ඉතින් අර්ථ වශයෙන්ම මේ දූෂණ විරෝධී ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරන්නට අපි සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්නට ඕන. මොකද මේ රටේ මේ බංකලොත් භාවයෙන් මිදෙන්නට අපේ රටට ලබා ගන්න පුළුවන් උපරිම සම්පත්තික කොහෙන් හරි අපි ලබා ගන්නට. හරි.